බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් රංජිත් ආරියරත්න මහතා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රංජිත් ආරියරත්න මහතා වර්තමාන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිවම කියලා තියෙන්නේ ගරු අමාත්‍යතුමා ප්‍රකාශ කරලා තියෙන්නේ නමෝනිව ගන්තියට කිසිදු ආකාරයක වෙනසක් කරන්න සූදානමක් නැති බව තමයි අපිට ප්‍රකාශ කරලා තියෙන්නේ. දිරි දිනම ව්‍යවස්ථාවක් අනිවාර්යෙන් ගේනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කළා තියෙනවා මහානායක හිමිනුමගේ. මේ ව්‍යවස්ථාව ගේනකොට ඒතර යම් ශාකාරකෙන් ඒකට ගැටලුවක් ඇති වෙන එකක් නැහැ කියලා ඔබතුමා හිතන්නේ. රානුගම ව්‍යවස්ථාව ගෙනීමේ බලය තියෙන්නේ ව්‍යවස්ථා දායකට පාර්ලිමේන්තුවට. ඒතර පාර්ලිමේන්තුව විසින් ගන්නා තීන්දුව සම්බන්ධව අපිට පූර්ව අදහසක් දක්වන්න අමාරුයි. නමුත් මම කිව්වේ දැනට ජනාධිපතිවරයා එතුමාගේ ජනාධිපතිවරණ ප්‍රකාශය ආශ්‍රිතවත් ගැටලුවක් ආවා එහෙම දෙයක් සඳහන් වෙලා නැහැ කියලා. නමුත් එතුමා ප්‍රකාශ කරලා තියෙනවා නවවෙනි ව්‍යවස්ථාවට මොනම ආකාරයකින්වත් බලපෑමක් කරන්නේ නැහැ කියලා. ඒත් එක්කම කියන්නේ බුදුදහමට තියෙන මේ ප්‍රමුඛ ස්ථානයේ ආකාරයෙන් ලැබෙනවා. ඒ අදහස තමයි දැනට ප්‍රකාශ කරලා තියෙන්නේ. සර් මේ වෙනකොට දේවල් කම්පනත සම්බන්ධව වගන්ති දෙකක් සංශෝධනයට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ සම්බන්ධව නීතිපතිතුමා අදහස් දක්වලා තියෙනවා. ඒ පිළිබඳව අපි මහානායක ස්වාමීන් වහන්සේලා සිව්පාර්ශවයටම දැනුවත් කරලා තියෙනවා. උන්වහන්සේලාගෙන් ලැබෙන සංශෝධන සැලකිල්ලට භාජනය කරලා නැවතත් අපි අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා ඒ සම්බන්ධව ඉදිරියේදී පත්වෙන රජයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා සම්මත කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.